සියල්ල වෙනස් නොවන ලෝකයේ වෙනස් නොවන එකම දෙය වෙනස්වීම පමණක් යයි කියමනක් ඇත. අවට පරිසරයේ පවතින ගහකොළ කඳුගංගා සතාසීපාවා දෙස මෙන්ම මිනිසා දෙස බලද්දීද මේ කියමන සදාතනික ධර්මතාවක් බව මනාව වැටහි යයි. මිනිසා හැර අන් සියල්ල වෙනස් වන්නේ ස්වභාව ධර්මයට අනුවයි. එහෙත් මිනිසා මෙලෙස කලින් කලට වෙනස් වන්නේ සිතුවිලි වලට අනුවයි. එනම් මේ සියල්ලන්ගෙන්ම සිතන්නට පතන්නට හැකි එකම සත්වයා මිනිසා වීම නිසා ඔහු නොයෙක් විට නොයෙක් දේ සිතමින් මොහොතින් මොහොත වෙනස් වෙයි. මේ මිනිස් සමාජයේ ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයේම එකිනෙකා අතර ඇතිවන ප්‍රේමණීය හැඟීම් විවිධයි. කලක් ආදරය හමුවේ සියල්ල පරිත්‍යාග කිරීමට ඉදිරිපත් වන පෙම්වතා පෙම්වතිය කල්ගත වෙද්දී කළ පරිත්‍යාග සියල්ල ආපසු ගැනීමට උත්සාහගත් අවස්ථා බොහෝයි. කොට්ටාව පොලිස් වසමේ පන්නිපිටිය ලියනගොඩ මිඩිවේපාක්කී පදිංචිව සිටි ලලිශාන්ත පොන්සේකාටද අකාලේ ජීවිතයෙන් සමු ගැනීමට සිද්ධ වූයේ ඔහුගේ හදවතේ විපන් සිතුවිලි නපුරට හැරී තිබුණු නිසායි. එදා ජාතියාගම් කුලමල නැති පරතරය තුට්ටුවකට ගණන් නොගෙන කැන්දාගෙන මනමාලි කල්ගත වෙද්දී දුප්පත් හිඟන්නියක් යන සිතුවිල්ල ඇතිවී ඇයට නින්දා පහස කරමින් අඩම් තේට්ටම් කිරීමට ගිය නිසායි. ඒ පසුගිය 22 දහවල් වරුවේ එදින දහවල් සවස 2 පමණ හෝමාගම රෝහල් පොලිසියෙන් කොට්ටාව පොලිසියට දුන් දුරකථන ඇමතුමෙන් කියැවුනේ මනුෂ්‍ය ඝාතනයක් පිළිබඳවයි. ඇමතුම දුන්න අය කියා සිටියේ පිහියනුමකට ලක් වූ පුද්ගලයෙකු රෝහල්ට රැගෙන ගිය බවත් ඇතුළත් කරන විටත් ඔහු මියගොස් සිටි බවත්ය. එමතරතුර ලදසනින් කණ්ඩායමක් එම රෝහල බලා පිටත්ව ගියේය. අපරාධංශයේ ස්ථානාධිපති ප්‍රමුඛ එම කණ්ඩායමේ යන විටත් මියගියාගේ සිරුර රෝහලේ අයිනක ට්‍රොලියක දමා සුදුරෙද්දකින් වසා තිබුණි. රෝහලේ වෛද්‍යවරයා හමු අපරාධංශයේ ස්ථානාධිපති අමිල ගෝවින්න මෙම් මරණය ගැන විමසුවේය. එවිට වෛද්‍යවරයා කියා සිටියේ පපුවට එල්ලූ එකම එක පිහිපහරකින් ඔහු මියගොස් ඇති බවයි. මල සිරුර අතර වයෝවෘද්ධ කාන්තාවක් හඬමින් සිටි අතර ඇය මියගියාගේ මවයි. ඇය අමිල ගෝවින්න මතා කියා සිටියේ පිහියෙන් යන තම්පුත්‍රයා මරා දැම්මේ ඇගේ ලේලිය බවත් එනම් පුතාගේ බිරිය විසින් බවත්ය. එහෙත් ඔහු රෝහල් ගත කර තිබුණේ නදීකා පියදර්ශනී නම් වන බිරිය විසිනි. මේ අතර අමිල ගෝවින්නට දුරකථන ඇමතුමක් ලැබුණි. එම ඇමතුම දුන්න අය කියා සිටියේ රෝහලේ පොලිස් මුරපොළ අසල මෙම ඝාතනයට සැක්කරන මියගිය අයගේ බිරිය රැඳී සිටින බවයි. අමිල ඇතුළු කණ්ඩායම එම අසලට යන විටද ඇය පසෙකට වී බලාගත් අත හොය බලාගෙන සිටියේ සැමියා ඝාතනයකොට පලායාමේ අදහසකින් නොව පොලිස් භාරයට පත්වීමේ බලාපොරොත්තුවෙන් බව අමිල ඇතුළු කණ්ඩායම වටහා ගත්තේය. අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ඇය පවසා සිටියේ වසර 15කට ආසන්න කාලයක් ඉවසා දරාගෙන සිටි දුක් කරදර සියල්ල අද කෙරවලක් වූ බවයි. ඝාතනය වූ ලලිශාන්තගේ වයස අවුරුදු 42කි. බිරිය නදීකාගේ වයස තවමත් අවුරුදු 30කි. තිදරුමාක් වන ඇයගේ වැඩිමහල් දියණියට වයස අවුරුදු 13කි. දෙවැනි දියණිය 8 වියේ පසුවන අතර බාලපුතුගේ වයස අවුරුදු 5කි. ලලිශාන්ත කෝටිපතියෙකුටත් එහා ගිය ප්‍රකෝටිපතියකි. මේ පවුලට අඩුපාඩියයි කියන්නට කිසිම දෙයක් තිබුණේ නැත. එහෙත් ලලිත්ට දැනන්නට වූ අඩුපාඩුවක් තිබුණි. ඒ නදීකා දුප්පත් පවුලක උපන් එකියක් වීමයි. ඇය කුරුණෑගල පැත්තේ දුප්පත් නැතිබැරි පවුලක දියණියකි. ඇයගේ පියා නදීකා ඇතුළු දරු පවුල රැක බලාගත්තේ ඒ පැත්තේ පොල්වත්තක කුලී වැඩ කිරීමෙන් ලැබෙන සොච්චෙමෙනි. ඒ හේතුවෙන් නදීකාට වැඩිදුර අධ්‍යාපනයක් ලැබීමට අවස්ථාවක් උදා වූයේ නැත. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමෙන් අනතුරුව ඇය රැකියාවකට යන්නේ පවුලේ අඟහිගකම් දෙස තවදුරටත් බලා සිටිය නොහැකි නිසායි. එවකට ඇයගේ වයස අවුරුදු 15කි. ඇයට රැකියාවක් ලැබුණේ මහරගම් පමුණුවන ප්‍රදේශයෙන්ය. එනම් නගරයෙන් පිට ගම්බද ප්‍රදේශයක ලැජ්ජාවට බයට සෑදුණු නැතිබැරි අහිංසක කෙල්ලට වයස අවුරුදු 15 පිරෙද්දී එන්නට වූයේ කපටි කෛරාටිකයන්ගෙන් සමන්විත කොළඹ දිස්ත්‍රික්කයටයි. ලලිත්ගේ ව්‍යාපාරය ඇත්තේ පමුණුවන ප්‍රදේශයේ වන අතර එනම් රෙදි බිස්නස්ය. නදීකා රැකියාව කළේද
පමුණු වන රෙදිකඩ එකයි. යන්තමින් ගැටවර වියට එළඹ සිටි නදීකා වෙතට 28 වන වියේ පසු කොටිපත ව්‍යාපාරික ලලිත්ගේ net ඇදී ගියේ ඇය කෙරෙන් දිස් වූ රූප ස්වභාවය හා සරාගී පෙනුමටයි. ඔහු ඇය හා ප්‍රේම සම්බන්ධතාවක් ගොඩනගා ගැනීමට උත්සාහ කරද්දී ඇය ඊට අදිමදි කළා. ඒ තමා ලාබාලවියේ පසුන බව දන්නා නිසාත් ඇය අන්ත දිලිඳු පවුලක උපන් එකියක බැවින් මෙවැනි සල්ලිකාරයෙකුට ඇය නොගැලපෙන බව වටහාගත් නිසායි. මම ඒකට කැමති වුණේ නෑ. අපි හරිම දුප්පත්. මම එයාට මගේ පවුලේ සේරම විස්තර කිව්වා. අපි එයාලා වගේ සල්ලිකාර පවුලකට ගැලපෙන්නේ නෑ කියලත් කිව්වා. ඒත් එයා මම කියපු දේවල් ගණනකට ගත්තේ නෑ. මම කිව්වා ඔයාගේ අම්මලා මට කැමති වෙන එකක් නෑ කියලා. එයා කිව්වා මට අම්මලා තාත්තලාගෙන් වැඩක් නෑ. කවුරු අකමැති වුණත් මම කරන්නේ මට ඕන දේ. සල්ලි හම්බ කරන්නේ මම මේ තත්වෙට ආවේ තනියම. ඒක නිසා ඔය කාගෙන්වත් මට වැඩක් නෑ. ඔයාගේ කැමැත්ත විතරයි මට ඕන කියලා. පස්සේ මම කැමති වුණා. ඒ වෙද්දි මට වයස අවුරුදු 16යි. වැඩි වයසක් පෙන්නලා මීට අවුරුදු 15කට කලින් කසාද බැන්දා. බැඳලා එයා මාව එයාගේ ගෙදරට එක්කගෙන ගියා. ඒ ගෙදර හිටියේ අපි දෙන්නා විතරයි. ඒත් කසාද බඳින්න කලින් තිබුණු ආදරේ කැමැත්ත මම නැතිව ඉන්න බැරි බව කසාද බැඳලා දවස් කීපයක් ගත වෙද්දි නැති වුණා වගේ මට තේරුණා. ළමයි හම්බුණා. ඒත් බැඳලා මාසයක් දෙකක් ගත වෙච්ච දවසින්දලා එයාට මම නොගැලපෙන බවක් මට තේරුණා. මාව ඒ තරම් රිස්සුවේ නැහැ. නිතරම ඇනුම් පද කියන්න පටන් ගත්තා. බඳින්න කලින් දුප්පත් නාව හොඳ වුණාට බැඳදර පස්සේ මගේ දුප්පත්කම යාට දරා ගන්න බැරි තරම් ප්‍රශ්නයක් වුණා. කල් ගත වෙද්දි පොඩ්ඩ එහා මෙහා වෙද්දි මට ගහන්න පටන් ගත්තා. මම මේ සල්ලිකාර ගෙදර ගෙවලා දැම්මේ මහ පව්කාර ජීවිතයක්. දරුවෝ ගැන හිතලා මම පුළුවන් තරම් ඉවසගෙන හිටියා. ඇය හඬමින් දැස්සක රැඳුණු කඳුළු බින්දු පිටියල්ලෙන් පිසදමමින් සියල්ල හෙරි කරන්නට වුණා. ඔහු මතට හෝ දුම්පානයට හුරුව සිටියේ නැහැ. එහෙත් ඔහු නිතරම තරහින් හිටියේ විරියගේ අඩුපාඩුකම දුප්පත්කම ගැන සිතමින්. ඒවා වචන බවට පෙරලා ඇයගේ සිත තලා පෙලා දැම්මා. ඇයගේ දුප්පත්කම හැරෙන්නට ඔහුට ඇයට එරෙහිව කියන්නට දෙයක් තිබුණේ නැහැ. කෝටිපතියෙකු වුවත් ඔහු ගැනද එවැනි දෙයක් ආරංචි වූ නැතත් කල්ගත වෙද්දි ඔහුට ඇය වහකඳුරු ගානට තිත්ත වී තිබුණා. පසුගිය 22 වනදා උදේවරුවයි. එදින කොට්ටාවේ දඹහේන විහාරස්ථානයට හීල් දානේ බාර වී තිබුණේ ලලිත්යි. උදෑසනින්ම නැගිට නදීකා දානේ පිළියෙල කළා. ඉන්පසුව දෙදෙනාම එක්ව මොන්ටෙරෝ ස්පෝස්ට් රථයෙන් විහාරස්ථානයට දානේ රැගෙන ගොස් පිළිගන්වා නිවසට ආවේ සැදැහැසිත් ඇතිවයි. ඒ ගමනේදී ලලිත්ගේ මුවින් නදීකාට එරෙහි වචනයක්වත් පිට වුණේ නැහැ. නිවසට ආ ඇය ලලිත්ගෙන් ඉල්ලීමක් කරා. එය දරුවන් ලැබෙන්න සිටින මිතුරියන් දෙදෙනෙකුට කැමරගෙන ගොස් දෙමුලෙසටයි. ලලිත්ගෙන් එයට සාර්ථක ප්‍රතිචාර ලැබුණා. ඇය කඩිමුඩියේ කැම් පාර්සල් දෙකක් පතාගත්තේ ලැබුණ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත යුතු නිසායි. ඒ තම මිතුරියන්ට ආහාර පාර්සල් ලබා දී හිතට සතුටක් වගේම පිනක් දහමක් එකතු කරගත හැකි නිසායි. එහෙත් කලබලය නිසා ඇයට මේ ආහාර පාර්සල් වලට මාළු කරිය බෙදීමට අමතකව තිබුණා. ඒ බව ඇයට මතක් වුණේ මගට යද්දී. මේ බව සැමියාට කියලත් බැහැ නොකියත් බැහැ. හිතට ධෛර්යයගත් ඇය සැමියා මත මාළු අමතක වූ බවත් ආපසු ගිහින් මාළු රැගෙන එමු බවත් කීවා. ඒ ඇසූ ලලිත්ට යක්ෂයාරූඪ වුණා. ඔහු ඇයට දිගට හරහට දොස් තබන්න පටන් ගත්තා. ඇය ඔහුවා වැඩිපුර එකට එක නොකියන්නට නොගියේ වරද ඇගේ නිසායි. එහෙත් ඇයට සුලාගත නොහැකි වුණේ මාළු අමතක වීම ගැන බැන වැදුනේ පෙර අතීතයේද මතක් කරමින් වීම නිසායි. කෙසේ හෝ ජීප් රථය හරවාගෙන නිවසට ගිය අතර ඇය කැම් පාසල් වලට මාළු කරිය දමාගෙන ඔහු සමග ජීප් රථයෙන් මිතුරියන් බලා ගමන් කරා. නිවසේ සිට කිලෝමීටර් 4ක් පමණ දුරින් විද්‍යාල හන්දිය අසලදී කැම් පාර්සලේ දුන් ගුරුවරිය ගැබිනි මිතුරියක්. අනික් ගැබිනි අසල්වැසිය හිතවතියක්. ආහාර පාර්සල් ලබා දීමෙන් අනතුරුව ඔවුන් නිවස බලා ආවේ ජීප් රථයේ රණ්ඩු වෙමින්. නිවසට ඇයට බොහෝ තෙහෙට්ටු ගතියක් දැනුණා. උදේ පිබිද ආහාර පිළියෙල කිරීමෙන් මහන්සියටත් වඩා ඇය හෙම්බත්ත හිටියේ සැමියාගේ දෝෂාරෝපණය හමුවේ. තට්ටු තුනකින් සමන්විත ඉහළ මහලේ නිදන කාමරයට ගිය ඇය ඇඳේ ඇලවුනේ විඩා නිවා ගැනීමටයි. ඇයගේ වැඩිමහල් දියණියද ඒ අසල සිටියා. ඇයට වැඩි වේලාවක් ඇලවී සිටීමට ඉඩ ලැබුණේ නැහැ. ලලිත් එකවරම නිදන කාමරයට කඩා වැදුනේ ඇයට බැන වදිමින්. පියාගේ හැසිරීම රටාව දරුවන්ට හුරු පුරුදුයි. ඒත් පියාට යක්ෂයා ආරූඪ වූ විට
දරුවන් සිටියේ බියපත්වයි. මවට බැනගෙන කාමරයට ගොඩ වැදුණු පියාගේ ස්වරූපය දුරු දියණිය බියටපත් වෙලා සිටියේදී ලලිත් කලේ ඇඳේ නිදාගෙන සිටි බිරියට අතින් පයින් පහර දීමයි. මේ රණ්ඩු බේරන්නට තරම් වැඩිමහල් දියණියට දැනුමක් තිබුණේ නැහැ. එබැවින් අම්මා තාත්තාගෙන් ගුටි කනවා දෙස බලා සිටිනවා මිනා වෙන කරන්නට දෙයක් ඇයට තිබුණේ නැහැ. තමන්ට පහර දෙන සැමියාගෙන් ගැලවුණු නදීකා කාමරයේ සිට පඩිපෙළ බැහැගෙන මුළු තැන් ගෙට ගියේ වතුර ටිකක් බීමට සිතාගෙනයි. එහෙත් ඇය පසුපසින් ආපු ඔහු ඇයගේ දුප්පත් යටගියාව ගැන කියමින් බැනවදින්නට වුණා. මේකිට පිස්සු හැදිලා කොහෙවත් යන පිස්සු ගෑණියෙකුට මමත් අහු වුණානේ. දැන් මේකට මොකුත්ම මතක නැහැ. ඒකනේ මාළු දාන්න නැතුව කෑමෝතාගෙන ගිහින් මාව දෙපාරක්ම එහාට මෙහාට රස්තියාදු කළේ එලෙසින් කියමින් ඉන්න නොනැවතුණු ඔහු ඇයට පහර දෙන්නටත් පටන් ගත්තා. තවදුරටත් ඉවසා සිටීමට නොහැකි වූ ඇය වටපිට බලන්නට වූයේ මොහුගේ පහර දීමෙන් බේරීමට හැකි මගක් සොයමින්. ඒ මොහොතේ ඇයගේ නෙත ගැටුනේ මුළු තැන්ගෙයි එළවලු කපන පිහියයි. ඒ අතරගත් ඇය ඔහු පහර දීමට අත උස්සද්දී එක්වරක් ඔහුගේ පපුවට ඇන්නා. ඒ මොහොතේ යක්ෂයා ආරූඪ වී සිටිය ලලිත් තව සුළු මොහොතකින් මරු පහරක් එල්ල කරනු ඇතැයිද ඇයටම සිතුණා. එම පිහිපාර ඔහුගේ පපුවට තදින් එල්ල වුණේ ඒ නිසයි. පිහිපාර කාගෙන ඔහු එකවරම් බිම ඇද වැටුණා. සිදූ දෙයින් බියටත් දුකටත් පත්තුණු ඇය පාරට ගොස් යලිත් රෝහලට රැගෙන යා හැකි ක්‍රමයක් හොයන්නට වුණා. එවිට වෑන් රථයක් ඉදිරියට එන දුටු ඇය එය නවත්වා එහි සිටි පුද්ගලයන් දෙදෙනාගෙන් ආධාර ඉල්ලුවා. මෙවැනි අවස්ථාවලදී මගහැර යන මිනිසුන් සිටින වර්තමාන සමාජයේ ඒ පුද්ගලයන් දෙදෙනා ඇයට පිටුපා ගියේ නැහැ. ලලිත් රෝහලට රැගෙන යාම සඳහා ඒ දෙදෙනා ඇයට උදව් උපකාර කළා. එනම් ඔහු දොසවාගෙන වෑන් රථයට දමාගෙන ඇයද සමග මුලින්ම ගියේ හෝමාගම නර්සින් හෝම් එකටයි. තුවාලකරු පරීක්ෂා කළ වෛද්‍යවරයා තත්ත්වය බරපතල බැවින් ගිලන් රථයෙන් ඔහු හෝමාගම රෝහලට ඇවිමට කටයුතු කළා. නදීකාද සැමියා සමග රෝහලට ගියා. ඔහු රෝහලට ඇතුළත් කරේ ඇගේ භාරකාරීත්වයෙන්. එහෙත් ඒ වන විටත් ඔහු මිය ගොස් තිබුණා. සාලියා ශෝකමාලා පෙම්පුවත වගේ යයි සිතා සිටි නදීකා ලලිත් ප්‍රේමය එලෙස කෙලවර වූයේ දරු පවුලක් අනාථ කරමින්. මේ දෙදෙනාගේ දරුවන්ට අද මවත් පියත් දෙදෙනාම නැහැ. ඇත්තේ ආච්චි අම්මා පමණයි. එදා කෝටිපතියා කසාද බඳින්න ලැබීම පෙර පිනක් යැයි නදීකා සිතන්නට ඇති. එහෙත් අද ඇයට සිතෙන යමක් තිබෙනවා. ඒ ලලිත් හමු වූයේ ඔහුවා විවාහ වූයේ පව්කරුම ගෙවීමට විය යුතු ලෙසයි. අලුත්ම ගොසිප් දාපු ගමන් දැනගන්න දැන් අපගේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේ මේ වීඩියෝ එක අනිත් යාළුවන්ටත් බලන්න, share කරන්න අමතක කරන්නත් එපා.